හොඳයි, වැඩම වදාළ මහා සංඝරත්නයන් අවසරයි මෙහෙණින් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි. අද දවසේ මේ වෙලාවේ අපි භාවනාවට සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කරන්න යොදා ගන්නවා. ප්‍රශ්න මොනවා හරි ලියලා තියෙනවා නම් ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් වාචිකව අහන්න මේ කාලේ ඒ සඳහා යොදා ගන්න. ගැටලු නැද්ද? ඈ ලියලා තියෙනවා එහෙනම් ඔය ටික ඔක බලන්න හැමදෙරෙන් වෙන් කරලා එහෙනම් දැන් මේ ටික දැම්මා ඊ ටික. මෙහෙම එක ප්‍රශ්නයක් අහනවා, ඒක මං කිව්වේ මේක ඉගෙන ගන්න ඕනේ භයානකයි කියලා. කියලම ඉගෙනන්නේ වයසට යන විට අභිඥා දේශයට හැරෙන එක හා දේශය අභිඥාවට හැරෙන එක තරමාදුරට හෝ උදව්වක්ද කියලා අහනවා. දැන් ප්‍රශ්නේ ඒක පිළිගන්න කැමතිද? පිළිගත්තොත් දිනනවා. මං වයස කිව්වා, මේ මනුස්ස චර්යාවේ තියෙන සත්‍යයක්. තේරුණානි? ඒ කියන්නේ මනුස්සයාගේ මුල් කාලයේදී අභිජ්ජා ඇලීමට භාජනය වන අරමුණු අර සුදු කොටි වෙන්න පටන් ගත්තේ දවසේ ඉඳලා පොඩ පොඩ එකපාරට සම්පූර්ණ හැරෙනව නෙවෙයි. ටික ටික අනිත් පැත්ත ගන්න. හැබැයි ඒක වෙන්නේ සාමාන්‍ය සමස්ත මනුස්ස ප්‍රජාවට මිස එක මනුස්සයෙකුට නෙවෙයි. තේරුණානේ? දැන් බැරි වෙලා හරි ඕක නොවුනොත් ඒ මනුස්සයාට මොකද වෙන්නේ? ඒ මනුස්සයා උසස් මනුස්සයෙක් වෙයිද හොඳ මනුස්සයෙක් වෙයිද? ඔය පරිවර්තනය වෙන්නේ නැත්නම් මනුස්සයන්ට ඉස්සෙල්ලා ඒක එතකොට තමන්ට නැහැ ප්‍රශ්න තියෙන්නේ. මට එහෙම වෙලා නැහැ කියලා රඟපාන්න හදන්නේ. වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් නොවුනොත් එයා මනුස්සත්වයෙන් දීන වෙනවා. තේරුණා? නිකන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ ජීවිතේදී බලන්න. දැන් කවුරු හරි කෙනෙක් ලස්සනට දැන් තරුණ කාලයේ ඇඳලා තියෙනවනේ ඇඳුම්. ඕක 80 60 පැනලා 80 පැනනත් ඒ ඇඳුම් ඇඳුත් මොකද වෙන්නේ? පාරේ ගිහ හැකි දෙන්නේ නැද? ඈ මෑනේ අනිත් ටිකටත් ඔච්චර තමයි. තේරෙනවද? එහෙම පරිවර්තනයක් වෙන එකමයි මනුස්සත්වයේ ශ්‍රේෂ්ඨකම. ඒ කියන්නේ හොඳ මනුස්සයාගේ ගුණය ඒකයි. තේරෙනවද? දැන් එහෙම නැතුව මේක අපිට නරකක් කියලා ගන්න එපා. මේක තමයි මනුස්ස බුදුහාමුදුරු දකින්න මනුස්සයාගේ ගුණය. දෙවියන්ට ඕක නැහැ. තේරෙනවද? දෙවියන්ට හොඳින් නැත්තේ මො නරකින් නෙවෙයි. ඒ මොකද දෙවියන්ට දේශය ඇති වෙන්නේ නැති හින්දා ඔය ස්වරූපයේ අවිජ්ජා ස්වරූපයේ ඒකාකාරව ගලාගෙන යනවා. තේරුණානේ? ඒක හැබැයි ව්‍යාපාදයට හැරෙන්නේ නැහැ දෙවියන්. හැරෙන්නේ මරණය චුත වෙනකොට. ඒක හින්දා මිනිස්යාට වැඩිය දෙවිය සතුටින් හිටියට හරියන්නේ නැහැ. මේ ඇත්ත සත්‍ය අවබෝධ කරගන්න දෙවියන්ට අවකාශ නැහැ ඒකෙ. මිනිස්යාට ඒ ගතින් උසස්කමක් තියෙන එකයි මිනිස්යා උසස් කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඕක වෙන්නේ හැම දෙයකටමද කියලා ඉස්සෙල්ලා බලන්න. දැන් තමන්ගේ ජීවිත වලින් බලන්න ඕකද? ආය අනුන්ගෙන් හොයන්න පොතේ බලන්න දෙයක් නැහැ. තේරුණා නේද?
සමාජයෙන් බලන්න පුළුවන්. හැම දෙයකටම නෙවෙයි වෙන්නේ. තේනවද? දැන් බලන්න අර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන කවුරු හරි පුරුදු කරනවා මංගල කාරණා. දැන් දෙමව්පියන්ට සැලකීම. ඔක මංගල කාරණයක්. එහෙනම් ඒක වයස යන්න යන්න අඩු වෙයිද? දැන් අනිත් පැත්ත ගහන්න ඉපේ හරිනම්. එහෙම වෙනවද නැද්ද? ප්‍රශ්නේ ඉන්නේ දෙමව්පියන්ගේ වටිනාකම තේරෙනකොට දෙමව්පිය මැරිලා හුඟක් අය. මොකද බ්ලැක් ඇයට සුදු පොඩි පේන්ට් කලින් තමන්ගේ දෙමව්පිය මැරිලා. තේරෙනවද? ඊට පස්සේ නම් හිතනවා නේ ඉන්දියානම් මං කර උඩ තියාගෙන සල්ලගන්න. ඊට කලින් එහෙම නෑ. දෙමන් එතකොට මැරිලා. දැන් ඔබ තමයි හිතදි වෙන්නේ. ඉතින් මුලින්දලා පුරුදු කරපු හොඳ ගුණ. ඒ කියන්නේ කුසල් ටික මෙහෙම පරිවර්තනය වෙන්නේ නැහැ. ඇයිද? කුසල් ඔක්කොම කෙරුණේ මොකකින්ද? දැන් ජීවිතේ අකුසල් විතරක් නෙවෙයි අපිට තියෙන්නේ. අවිජ්ජා ව්‍යාපාද වලින් හටගත්ත දේවල් විතරක් නෙවෙයි. ඇයි? කාමාවචර කුසල් වලින් කරගත්ත ටිකක් තියෙනවනේ. ඒක අනවිඤ්ඤා අව්‍යාපාදමනේ. ඒමේ පරිවර්තනයක් වෙන්නේ නැහැ වයස ගත වුණාට. තේරුණාද? එතකොට මේක වෙනවාමයි. අකුසල් වලට වෙනවාමයි. තේරුණාද? මේක වෙන එකමයි මිනිස්යාගේ තියෙන ගුණය. ඒ ගුණය අල්ලගෙන තමයි මේ ධර්මයේ පිහිට ගන්න පුළුවන්. හැබැයි වරදින්නෙත් මේක අල්ලගෙනමයි. මොකද සුදු කොටි වෙනවා භාවනා කරනවා. භාවනාව යානිසංශ කියලා ගන්නෙ මොනවද? සුදු කොටි වල ආනිසංශ. එතකොට වැරදිලා නේද? තේරුණාද? එදෙන් මේ මිනිස්සු අදන්නේ කොහොමද? භාවනා කරපුවම විතර කාලේ කිරෙනවා. අර සුදු කොඩි කාරයට විතර කාලේ කිරෙනවා නිකම්ම. දැන් නෑ. නම භාවනාවෙන් එහෙම gedara කල කිරෙන්නේ නැහැ කියලා මං කියා දුන්නානේ. තේරුණනේ. ඒක වෙනස් දෙයක් නේ. ආනිසංශය පැටලෙනවා. ඔන්න ඔය ගැටලුව තමයි වෙන්නේ. එතකොට මේක පටලෝ ගන්න නැතුව Tamanta ගුණ ධර්ම වලින් එන නිසංස මෙන්න මේවයි. භාවනාවෙන් එන නිසංස මෙහෙමයි, වායසෙන් එන නිසංස මෙහෙමයි කියලා වෙන් කරගන්න දක්ෂ වුණොත් අනුන්ට අහු වෙන්නේ නැවති. නැත්නම් අහු වෙයි. තේරුණාද? මොකද අර ගොල්ලෝ කියන්නේ කොහොමද? දැන් අර හුඟක් අය කියනවා දැන් භාවනා කරලා මෙච්චර මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. සංසාරේ කලකිරුලා තියෙන්නේ. ඒ මොකක්වත් වෙලා නැහැ මේ සුදු පොඩි රට. තේරුණා? ඉතින් මේ මිනිස්සු ලහු වෙනවනේ කට්ටිය. ආ මට තව නැහැ. ඉතින් භාවනා කරනවා. දැන් මාසෙකට එක භාවනා මධ්‍යස්ථානයක් ගන්න යනවා. මොකටද යන්නේ? අරයට කලකිරුණ එක තව ආවේ නැහැ නේ මට. නැහැ. ඉතින් හරියට භාවනා කරෝ එහෙම එකක් වෙන්නේ නැහැ. තේරුණා? දැන් ඒ රැවටෙන්නේ බුරුවට ආන්නේක වැරදි. නැතු මේ වයසට යන විට අවිජ්ජා දේශයට හැරණ එක සහ දේශේ අවිජ්ජාට හැරණ එක තරමද්දුරට හෝ උදව්වක්ද? උදව්වක්. තේරුණානේ? හරියට දැනගෙන ඉන්න ඕනේ මේක මේ වයසක් අනුව වෙන දෙයක් කියලා. නමුත් මෙහෙම මාරු වෙන්නේ නැහැ. මුලින් කරපු කුසල ස්වરૂපයකක් වා. ඒවට හුවමාරුවක් නැහැ. ඒ කියන්නේ අනවිඤ්ඤා අව්‍යාපාද. අනවිඤ්ඤා ගුණ ටික තමන්ගේ ජීවිතේ පුරුදු කරපු අව්‍යාපාද වලට හැරෙන්නේ නැහැ වයස ගියා කියලා. තේරෙනවද? අවිහිංසා ගුණ ටික වයස ගියා කියලා අනවිඤ්ඤා බවට හැරෙන්නේ නැහැ. ඒවා එහෙම්මම තියෙනවා. හැරෙනවා නම් හැරෙන්නේ අවිඤ්ඤා ටික ව්‍යාපාදේ බවට, ව්‍යාපාද අරමුණු අවිඤ්ඤා බවට. ඒ කියන්නේ අකුසල් පක්ෂේ මේකේ වමාරු සිදු වෙන්නේ. කුසල් පක්ෂේ නෙමෙයි. ඒක දැනගත්තම
මෙහෙම අහනවා. ප්‍රශ්න දෙකක් අහනවා. කරුණාකර, මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ පැහැදිලි කර දෙන්න. දැන් අහන්නේ අනුආරේ මේක ලියලා නැත්තේ කවුද? දැන් බුදුහාමුදුරු දේශනා කරනවා බ්‍රහ්මාති මාතා පිතරු. එතකොට ඒ කියන්නේ මේ බ්‍රහ්ම විහරණ තියනවලු අම්මට තාත්තට. එතකොට ඔක තේරෙන්නේ නැති කෙනෙක් නම් කවුරු ඉන්නවද? ඈ මේක හරියට ඇත්තටම දන්නේ නැතුව ලියනවා නම් ලියන්න ඕනේ කවුද? අම්මේ හරි තාත්තේ හරි නොවිදි මිනිස්සේ. තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරගේ වචන විශ්වාස කරන්න බෑ. බුදුහාමුදුර දේශනා කරනවා බ්‍රහ්මාදී මාතා පිතරෝ. බ්‍රහ්මාදී මාතා පිතරෝ කියන්නේ බ්‍රහ්ම ගුණ එනවා. බ්‍රහ්ම ගුණ කියන්නේ මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා අනුපිළිවෙල එකයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. හැබැයි එන්නේ රටේ ලෝකේ ඉන්නේ සත්තුන්ටවත් අල්ලපු ගෙදර මිනිසුන්ටවත් නෙමෙයි. එච්චරයි වෙනස. මේ ආදිමෝපියන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ඒවා එන්නේ තමන්ගේ දරුවන්ට. තේරෙනවනේ? හැම වෙලෙමකවත් නෙමෙයි. හැබැයි එහෙම කියලාත් නැහැ. මේ ගුණ එනවා. එතකොට මේ ගුණ හඳුනගන්නේ කොහොමද කියන එක නෙමෙයි රහණ දෙන්නේ. දැන් තමන්ටත් එන්නේ නැතිද හඳුනගන්න බෑ. තේරෙනවනේ? ඇයි මේක මෙන්න මෙහෙම වෙනවා. උපේක්ඛා කියන ගුණය මේකේ ප්‍රබලම ගුණය. උපේක්ඛා අන්තිම ගුණය. උපේක්ඛා කියන්නේ දැන් මෙහෙම දෙයක් වෙනවා. දැන් දෙමව්පියෝ ගත්තොත් දරුවෙක් ලෙඩ වෙනවා. එතකොට දුකයි. තේරුණානේ? කොච්චර හරි හදන්නේ දෙමව්පියෝ ඒ දරුවා සුව කරගන්න. නමුත් සුව වෙන්නේ නැති ලෙඩක් හැදෙනවා. මොකක් හරි දිගටම තියෙන ලෙඩ. හැදුනට පස්සේ අන්තිම වෙනකොට මොකද වෙන්නේ? හිත හදාගන්න. මේක සංසාරේ හැටි. තේරුණානේ? එහෙම හිත හදාගෙන ඒ දරුකමෙන් පහත් කරගන්නේත් නැහැ, අහක් කරගන්නේත් නැහැ, මධ්‍යස්තව ඉන්නවා. ඒ ගුණය එන්නේ නැද්ද දෙමව්පියන්ට දරුවන්ට? ඒක කියන උපේක්ඛා. ඒ කියන්නේ තමන් කැමති දෙයක් නෙමෙයි තියෙන්නේ. දැන් දරුවෙකුට ලෙඩක් හැදෙන්නේ ඇදිලා තියෙන එකට කැමති නෑ. තේරෙනවනේ? දැන් දෙමව්පියන්ට අංග විකල දරුවෝ මෙහි වෙනවා. බලන්න විදි කරනවාද කියලා. තේරෙනවනේ? ඉතින් ඉපදුනේ හැදී අඬ අඬ ඇදී අවුරුද්දක් දෙක. පස්සේ මොකටද මේ මොකද වෙන්නේ දරුවා ගැන? ඈ? උපේක්ඛා ගුණයට එනවා. තේරෙනවනේ? ඔබ නැතුව අල්ලපු ගෙදර දරුවන්ට එන්නේ. රටේ ලෝකේ සත්තුන්ට එන්නේ ඕක. තේරෙනවනේ? තමන්ගේ දරුවන්ට එනවා. ඔන්න උපේක්ඛා ගුණය. ඊගාට මුදිතා කියන්නේ මුදිතා නම් ඔයගොල්ලන්ට එක්කර ඇවිදින් නෑ. මේ සුදුකොඩි පේන්න පෙර වැඩියෙන් තියෙන්නේ මුදිතා වලට විරුද්ධ එක. මුදිතා කියන්නේ කුසල් පාක්ෂික එකක්. මේ අනභිඥා වලට අයිති එකක්. මේවා අභිඥා නෙමෙයි. අභිඥා වල ගුණ නෙමෙයි මේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ. අනභිඥා මුදිතාව නෙමෙයි වැඩියෙන් ඔයගොල්ලන්ට ඊරිසියාව දන්නවා නෑ. දන්නේ නැහැ. මානව හිමිකම් දන්නේ නැහැ කට්ටිය. මොකද සත්තු එහෙම වන සත්තු. ඊර්ෂ්‍යාව දන්නවද? ඊර්ෂ්‍යාව කරලා තියෙද නැද්ද? ඔව්. ඊර්ෂ්‍යාව කියන එක දන්න කෙනෙක් ඉන්නවද? දන්නේ නැද්ද? දන්නවනම් මොකක්ද ඊර්ෂ්‍යාව කියන්නේ? ඊර්ෂ්‍යාව හැදෙන්නේ නම් අභිඥා නෙමෙයි ඊර්ෂ්‍යාව නිර්මාණය කරන්නේ ව්‍යාපාදය. තේරුණානේ? ව්‍යාපාදයේ එක අංශයක් තමයි ඊර්ෂ්‍යාව. දැන් ඔයගොල්ලන්ට මම උදාහරණ දෙකක් දෙන්නම්කෝ. වැඩියෙන් ඊර්ෂ්‍යාව ඇති වුණේ කාටද කියලා හොයාගන්න. දැන්
නැන්දම්මට ලේලි ගැනද වැඩියෙන් ඊර්ෂ්‍යාව වැඩියෙන් ඇති වෙලා තියෙන්නේ. ලේලිට තව කියන්නේ ලේලිලා දෙන්නේ තව නැගෙන්නේ මොකද කියන්නේ සහෝදර දෙන්නෙක් ඉන්නවා. සහෝදර දෙන්න කතාද මදිනවා. එතකොට ඒ කතාද මදින්න නෝනලා දෙන්නට නැකම් මොකද්ද ඈ? දැන් එක එක කෙනාට එක කෙනා අනික කෙනාගේ ලේලි නේද? නෑන කියලානේ කියන්නේ නේද? නෑන. ලේලි කියන්නේ තේකද මොන නෑ නෑන. මන්න හරි මට මතක නෑ ඉතින් අපි දන්නේ නෑ නෝ. අපි මේ මහාන කමේ ඕව නෑ. තේනෝ නෑන ලාලි දානෙන් ධම්මල මාමල නෑ. තේරුණනේ. දැන් නෑන හරි. දැන් නෑනලා දෙන්නේ ළඟ ඔන්න ඔය කියන ගුණිය වැඩි. තේමන ඔයගොල්ලෝ නෑනලා නම් බලන්න ඔය කරපු ටික ඉස්සෙල්ලා සුදු කුටි වෙන්න පෙර අන්න ඒක තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. තේමන දැන් මෙන්න මේ දෙන්නේ අරයා අරයාට මෙහෙම රැකියාවක් හම් වුණා මට වැඩිය හොඳයි ඒක. ඒක ඇහුවේ විලා විඳලා මොකද්ද අමුත්තක් වෙනවා. අරහණයක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා. අන්න ඒ දුක තමයි ඊර්ෂ්‍යාව. තේරුණනේ දැන් ඇති වෙලා නැද්ද මේක? නෑ ව්‍යාපාදේ දැන් තව පුජ්‍යලයක් කරෙහි ඇති වෙන ව්‍යාපාදේ ස්වરૂපයක් ඔය තරහකාරයෙක් නෙමෙයි මේ. තේරුණනේ හොඳ හිතවත් ඒක නෑද? දැන් ඒ ව්‍යාපාදේ වුණාට ඒක තව ඒක ඊර්ෂ්‍යාවක්. තේරුණනේ දැන් ඊර්ෂ්‍යාවේ කුසල පක්ෂය ගත්තොත් ඕක මුදිතාවයි. තේරුණේ? දැන් නෑනට හොඳ රස්සාවක් හම්බ වුණාම සල්ලි හම්බ වුණාම හොඳ දරුවෙක් හම්බ වුණාම නෑනගේ දරුවා විභාගේ හොඳින් ලකුණු ගත්තම පාස් වුණාම අර ඇති වෙන හොර එළියෙන් hina වෙලා ඇතුලෙන් තැවෙන gati ඊර්ෂ්‍යාව. තවත් කියා දෙන්නම් ඉතින් වෙච්ච නැති දේවල් නෙමෙයි නේ. තේරුණේ? දැන් ඒකෙම අනිප්පත්ත වෙන්නේ දැන් තමන්ගේ දරුවෙකුත් නෙමෙයි වෙන කාගේ හරි දරුවෙක් විවාහේ පාස් වුණාම සතුටු වෙනවා. අනේ කොච්චර එකක්ද? තේරුණනේ? ආන්න එක මුදිතා. තේරුණනේ? ඊර්ෂ්‍යාවේ විරුද්ධ එක ඊර්ෂ්‍යාව අකුසල් පාක්ෂිකයි. මුදිතාව කුසල් පාක්ෂිකයි. ඉතින් ওই දෙකම ඇති වෙලා ඇති. වැඩියෙන් ඇතුළත නීතියක්. එහෙම ඔය සුදු දෙලි බෙරෙව්වට හරියන්නේ නැහැ. මේවා මානව හිමික. තේරුණානේ සුදු දෙලි මහන්න බෑ. ඔය ඇතු වෙන්නේ කොහෙද සංකල්පනාව? කාටද මේ? දුක් වෙවි ඔය ගෙවල් වලට එලා කරන්න ඔච්චර තමයි. තේරුණානේ? යන්නේ අපි එහෙම නෙමෙයි. අම දාම භාවනා කරලා දැන් අවුරුදු 50ක් භාවනා කරලා ඉපද ජීවත් වෙලා තියෙන අවුරුදු 60යි. එහේ අවුරුදු 10ක් පටන් ගන්න තියෙන භාවනා. තේරුණානේ? කරන්නේ ඊර්ෂ්‍ය වෙන්න බෑ. දැන් එහෙම වෙන්න බෑ. දැන් එතකොට දෙකක් තිබුණා. උපේක්ඛා කියන එක තේරුණානේ. පූර්ණ මධ්‍යස්ත. හැබැයි නිකම් මධ්‍යස්ත වෙන්න බෑ. නිකම් අහක බලාගෙන අර බල්ලෙන් දැක්කත් අහක බලාගෙන යනවා වගේ කන්නේ මේ මේ කියන්නේ. මොනවා හරි Tamanට ගැටෙන ඇලෙන දෙයකට සිද්ධියකට මුහුණ දෙනවා. ඒකෙදී මේක සංසාරයේ හැටි මේක තමයි සංසාර ස්වરૂපය නැත්නම් මේක තමයි බුදුහාමුදුරු දේශනා කරපු නියාම ධර්ම ඒකට අනුව තමයි මේ සිදු වෙන්නේ කියලා සංවේගයටපත් වෙන එක තමයි උපේක්ඛා කියන්නේ. තේරුණානේ? දැන් ඔය ගුණය බලන්න ඔය උපේක්ඛා ගුණය ඉස්සර අපේ සමාජයේද අපේ අතීත ලංකාවේ සමාජයේද කොච්චර වැඩිහිටියෝ ළඟට කොහෙන් හරි ඇවිදින් තියෙද කියලා දැන් කවුරු හරි ඔන්න දැන් මොකක් හරි වෙලා අනතුරක් වෙනවා මිනි මරමක් සිදු වෙනවා කවුරු හරි මරලා දානවා තව කෙනෙක් ඒක හම්බෙන් එහෙම සිදු වෙන්න ඕනේ නැති දෙයක් දැන් ආච්චි කෙනෙකුට ඕක ඇහුනම මොකද කියන්නේ ආච්චි වයසකයි ඉස්සරයි අනිත්‍යං දුක්ඛං සංසාරං ඔච්චරයි නෑ දැන් ආච්චිලට ඇහුවා
මානව හිමිකම් නඩු ගිහින් තේරුණා. දැන් ඉන්නේ හිමාචිලා. ඉස්සරහචිලා හිම එකක් නෑ අනිත්‍ය දුක්ඛ සංසාර. තේරුණා. දැන් බල්ලෙක් මැරලා හිටියොත් පාරේ අනිත්‍යං දුක්ඛං සංසාරං. තේරුණානේ. ඒ කියන්නේ මොකක්ද මේ? උපේක්ඛා. තේරුණා කරුණාව නෙවෙයි. තේරුණානේ. මරිච්චියෙකුට මොකද කරුණාව? කරුණාව නෙවෙයි. දැන් ඉන්නේ ආච්චි කෙනෙක් මල්ලෙන් මැරලා අනේ පහු කියලා නහ හොඳට නහයක් පියදාලා ලේන්ද්‍රියෙන් වහගෙන යන අනේ පහු කියනවා. ඒ මොකද්ද? රඟපෑම. තේරුණා. එම මේ ಗುಣ නැහැ. බොරු කරන්නේ. මනුස්සකම් කවන්නේ නැහැ. කියන්නේ ඉතින් දිනනවා නම් ඉතින් දැනගන්න එපා ඒ ಗುಣ. තේරුණේ නැහැ. එතකොට ඒක තමයි උපේක්ඛා මුදිතා කියන එක තේරුණා නේද? අනුන්ගේ හොඳක් දැකලා තමන් සතුටු වෙනවා. ওই ගතිය දිනනවා නම් කාගේ වුණත් වෙන්න ඕන. යහපතක් දැකලා සතුටු වෙන ගතිය කුසලයා. ඒක මුදිතාව. කරුණාව කියන්නේ මොබව මාරුයෝ ඔයා ගන්න මොකද තමන් ළඟ නැහැ නේ පදිබින. ඉතින් කොහෙන් හොයන්නද? තව තමන්ට වැඩිය දුකකටපත් වුණොත් ඒ දුකකටපත් වෙච්ච කෙනාට දක්වන සහයෝගය කරුණාස රූපෙන් තේරෙන. ඒ කියන්නේ තමන්ට වැඩිය පහත් වෙන්න ඕනේ. දැන් තිරිසන් සත්තුන්ට බඩගිනි නම් කන්න දෙන එක කරුණාව කරන්න. තේරෙනවද? ඒකන මං කිව්වේ තිරිසන් සත්තුන්ට ප්‍රේම කිරීම නෙවෙයි මනුස්සකම, තිරිසන් සත්තුන්ට කරුණාව දෙන්න. තේරෙනවද? ප්‍රේමී හටගන්නේ අභිජ්ජාවනේ, කරුණාව හටගන්නේ අනභිජ්ජාව. ඔන්න දෙක. මෙත්තා කියන්නේ මුල් මේක මෙත්තා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඔහොමයි යන්නේ. මෛත්‍රිය කියන්නේ අර දේශයට විරුද්ධ දේ. තරහ ව්‍යාපාදයට විරුද්ධ දේ කුසල් පාක්ෂික මෛත්‍රිය. තේරුණාද? ඉතින් මේ ටික ඔක්කොම ඇති කරන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඇති වෙන්නේ අනවිජ්ජා අව්‍යාපාදෝ. තේරුණාද? එතකොට පිළිකුල ආසාව, පිළිකුල වෛරය, දේශය හටගන්නේ අවිජ්ජා ව්‍යාපාදෝ. මේ අකුසල් පාක්ෂිකෝ එක පැත්ත, කුසල් පාක්ෂිකෝ අනිත් පැත්ත. මේ හතර බෙදෙන්නේ. ඊට තේරුණා දැන් මෙන්න මේ මේවා මේ හතර දැනගන්න හරියට හරියට ඔය සතිපට්ඨානයේ වැඩෙනවා නම් තමන් තෝරගත්තේ මීට පෙර ජීවිතයේ විර කියන්නේ තමන් ජීවත් වෙන නිවසේ වෙන්න පුළුවන් නෑ දැය වෙන්න පුළුවන් ඉස්සර ජීවත් වෙනකොට ඇතිවෙච්ච අභිඥා ව්‍යාපාද ඊරිසියා ඒ වගේම පිළිකුල් වගේ දේවල් වලට ඒ අරමුණු හඳුන ගන්න ඕනේ තමන්ගේ ජීවිතයේ ඉස්සර ඒවා ඒ අරමුණටම ටික ටික එකතු වෙන්න ඕනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ අරමුණම වෙනස් වෙන්නේ නැතුව ඒකට මේවා ආදේශ වෙනවා නම් භාවනාව දියුණු තේරුණානේ නැත්නම් ඔය අවුරුදු ගණන් කරා කියලා මොකක්වත් ගුණයක් නැත්නම් එහෙම එකක් නැහැ. ඒක තමයි ඉගෙන ගන්න තියෙන ධර්මය. ඒකෙම තව ප්‍රශ්නයක් අහනවා කාමාවචර රූපාවචර හා අරූපාවචර යන පදවල අර්ථයන් පැහැදිලි කර දෙන්න මෙන්නේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේක ඉතින් අමාරු දැන් කාමාවචර ඒක පැහැදිලි කරගන්න අමාරු එක මේක කොයිකද? ඔයගොල්ලන්ට තේරෙන්නේම නැති එක කාමාවචර මොකද? නෑ ඔතෙන් දැන් ගැහණියෙකුට තේරෙන්නේම නැති එක මොකද්ද? ගැහණුකම්. පිරිමියෙකුට තේරෙන්නේම නැත්තේ පිරිමිකම. ගැහණියෙකුට තේරෙන්නේ මොනවද? පිරිමිකම්. ඉතින් ඔන්නක තමයි වෙලා තියෙන්නේ.
එහෙමනේ. දැන් කාමාවචර තේරෙන්නෙම නෑ. මොකද ඒ කාමාවචර සත්තු ඉන්නා. ඒක තමයි මේකේ ඇත්ත කතාව. ඉතින් තමන්ගේ தත්ත්වය තමන්ට තේරෙන්නේ නෑ. හිතාගෙන ඉන්නේ ඊට වැඩි ඉහළ தත්ත්වෙක. තේරෙන්නේ. ඉතින් ඔබ තේරෙන්නේ කොහෙද? අමාරු මේක මේ කාමාවචරයි. තේරෙන්නේ. දැන් රූපාවචර ඊට වැඩි ලේසියෙන් තෝරගන්න පුළුවන්. තේරෙන්නේ. රූපාවචර නෙවෙයි උනාට රූපාවචරට උදාහරණයක් මම කියන්නම්. දැන් ඔයගොල්ලන්ට දැන් උදේ ඉඳගෙන හිම භාවනා කරාද කට්ටිය? දැන් අපි ගියානේ ලක්මනු කරා ඉඳගෙන භාවනා කරා නේද? ඔය ඉඳගෙන භාවනා කරනකොට කාටද නිින්ද ගියේ? ඒක ඉතින් ඇහුවට කියන්නේ නැහැ ලැජ්ජා. තේරෙන්නේ. දැන් ඔන්න භාවනා කරනකොට උදේ ඉඳගෙන මෙතන භාවනා කරනකොට නිින්ද ගියාද කියලා හෙව්වම නින්ද ගිය කෙනක් නැහැ කියන්නේ කාමාවචර ත්‍ත්වේ නම් නැහැ කියනවා. තේරුණා? ඒ කාමාවචර ත්‍ත්වෝ බොරුමයි කරන්නේ. ඇත්ත ඇති සැතියෙන් කියන්නේ තමන්ගේ වාසියට ඕනම දෙයක් කරන්න. තේරුණා? රූපාවචර දෙයක් ඔය නින්ද එක්ක මම උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ මෙහෙදී ළඟ ඉඳින් නිදා ගන්න නැතුව ඇති. ගෙදෙද්දී නින්ද ගියාම හීන පෙනිලා තියෙනවා. හීනෙන් දැක දකින්නවා බල්ලෝ දකින්නවා හරක් දකින්නවා උයන් වතු දකින්නවා එක එක ඒවා දකින්නවා. ඒ හීනෙන් දැකපු බල්ලා සැබෑවට කොහේ හරි ඉන්නවද? ඈ දැන් හීනෙන් දැකපු මල්වත්ත තියද කොහේ හරි? ඈ හරි හරි දැන් දැකපු දෙයක් කියන්නේ ආ පේරාදෙනි මල්වත්ත දකින්නවා ලංකාවේ ඉන්නකොට අර සුදු කොඩි පේන්නේ ඉස්සෙල්ලා මොකද උගල කරක් ගහලා ඇතිනේ කට්ටිය එකනේ දෙන්නේ කරි මෙහින් අය තේරෙන්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ සුදු කොඩි පෙන්නලා අර ලෝන් දාලා ගත්තේ ගෙයි නිදාගෙන ඉන්නවා මෙහින්ෙන් පේනවා මල්වත්ත. ඒක පේරාදෙනි මල්වත්තද? බේරාදිනියක් පේනවද මෙහි ඕස්ට්‍රේලියාවේ? ඈ අඩු අනු කොළඹටවත් පේනවද බේරාදිනි මල්වත්ත? බේරාදිනිය ටවුන් එකටවත් පේනවද? ඒකට යන්න ඕනේ නේද? එහෙනම් ඉතින් ඒ මල්වත්ත වෙන්න බෑ. තේරුණානේ? මේ බේරාදිනි මල්වත්ත පේන්නේ බේරාදිනි ඉන්නේ මල්වත්ත ඇතුලේ ඉන්න කොටයි. දැන් ඇඳ උඩින් ඉන්නේ බේරාදිනි මල්වත්ත පේන්නේ නේද? නෑ හරි ඉතින් පේන දේ මං අහන්නේ. පේන හීනෙම හීන පෙනිලා නැද්ද? ඒ ගවන්න දැන් කාමාවචර නෙමෙයි මේ. මොකක්වත් නැති වෙන්නේ යන්නේ කට්ටිය. ඒකක් නැති වෙන්නේ යන්නේ. ඒකක් නැති වුණොත් ඉවර තමයි. තේරුණා නේද? නිවන් දකින්න හම් වෙන්නේ නැහැ කාමාවචරේ කවවත් නැත්නම්. දැන් හීන පේනවා. ඒ පේන හීනේ ඉන්නේ සතෙක් හරි වස්තුවක් හරි ඒ මොහොතේ තියෙන එකක්ද නැතිවද්ද? ඈ ඒ මොහොතේ තියෙන එකක්ද නැතිවද්ද? නැති එක. එහෙනම් එහෙම පෙනුනේ කොහොමද? ඒ පෙනුනේ ඇහැටද? නැති එකක් ඇහැට පේන්න පුළුවන්. දැන් හීනේ ශබ්ද ඇහෙනවා. කනට ඇහිලා දේ. කනට ඇහිලා නැහැ. එහෙනම් ඒ සද්දේ පේන දේ පුජ්‍යලය වෙන්න පුළුවන්. ඒව හැදුවේ කවුද? මනස. එහෙනම් මනසෙන් හදන රූපවලට කියනවා රූපාවචර නේ. තේමා. දැන් භාවනා කරනකොට ඔය උපාසකම් වලට බුදු රැස් පේන්නේ. තේමානේ. දැන් ගොහේ හරි තියෙන රැස්ද ඔය පේන්නේ? ඒ කියන්නේ භවනා ආනිසංස විදිහට මම එහෙම ඉඳගත්තා විතරයි මගේ බුදුරැස් නේ එයා වටේ රැස් විහිදෙනවා. මොනවද? හීන නෙවෙයි දේව.
ඈ ආන්නේව තමයි රූපාවච. තේම ද්‍රව්‍යයක් නැහැ. ඇහැට කනට ගෝචර වෙන්නේ නැහැ. පංචේන්ද්‍රියන් වලට ගෝචර වෙන්නේ නැහැ. මනසෙන් හදනවා. ඔයාලා ඒකේ නෑ ඔයගොල්ලෝ නිකන් ඔයාලට මේ මේ මොකද්ද රියර්සල් කරා ඉස්සර. ඒ රියර්සල් වල ප්‍රතිඵල තමයි අර සුදු ගොඩි වෙනාට පස්සේ පේන්නේ. දෙකනවා. දැන් පොඩි කාලේ ඉඳන් රියර්සල් කරනවා රූපාවචරයට කොහොමද? ඔන්න අවුරුදු 15 වෙච්ච හැටි පෝරුවේ නැගෙන හැටි ඊනේ මතක කරනවා. ඊනේන්නේ කොච්චර හරි සිහි කරනවා. මෙන්න මෙහෙම වේල් එක දාන්නේ. මේ වගේ පාට අඳින්නේ. මේ වගේ ජටාකාරයේ ක්ලස්ටක කියන්නේ. දෙන්නනේ ඌත් පැවතෙන්න නැතුව බෑ. ඕකේ ඉතින් අවුරුදු කීයක් රියර්සල් කරනවද? දෙන්නනේ. ඉතින් ජටාකාරයෙකුත් නැහැ. පෝරුවකුත් නැහැ. කතාවෙම ඉන්නේ හෙන්නේ නැහැ තව. ඔයාගෙනවත් නැහැ. දෙන්නනේ. නැවෝ හිතනවා ඔය මොකද්ද? ඔය රූපාවචරයට රියර්සල් තව සාර්ථක වෙලා නැහැ. හැට පැන්නේ හැටිය අරවා සාර්ථක වුණා. භාවනා කරපු හැටිය පේන්නේ මොනවද? රැස් විහිදෙන පෝරු ජටාකාරය. තේරෙන්නේ මංගල මුදු නියම් දියමන්ති වල ලස්සන පේන්නේ. තේරෙන්නේ ඔන්න රූපාවචරේ. ප්‍රා ඒක තේරෙනවනේ. දැන් රූපාවචරේ කියන්නේ මොකද්ද? එහෙනම් කාමාවචරේ කියන්නේ එහෙම නොවන වර්තමානයේ තියෙන ඒවා. ඇහැට කනට නාසයට කියන මේ පංචේන්ද්‍රියට ගෝචර වෙන දෙයක් තියද ඒක කාමාවචරය. මනෝමය වශයෙන් හදන බොරුව රූපාවචරය. අරූපාවචරේ කියන්නේ ඒවත් භාවනා කරනකොට ඒවට රිහර්සල් කරලා තියෙනවා ඉස්සර. අරූපාවචරේ රිහර්සල් කරනවා කට්ටිය පොඩි කාලේ ඉඳලා. එතකොට හැට පැන්නේ හැටි භාවනා කරම රිහර්සල් එක බලක් වෙලාට විනාඩියක දෙකකට හරියනවා. අරූපාවචර රිහර්සල් මොනවාද? ඒ කපුව පස්සේ ගිහිල්ලා කට්ටඩි පස්සේ ගිහිල්ලා හදනවා. දැන් මේ 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 අහවල් පුජ්‍යලයට මෙහෙම දැවැන්ත ශක්තියක් තියෙනවා. විශ්ව ශක්තියක් තියෙනවා. අර විශ්ව ශක්තිකාරය පස්සේ යනවා ලෙඩ හොඳ කරගන්න. ඉතින් ඌ යත දිහා බලා ඉන්නවා. දැන් කණ්ඩ වගේ බලා ඉන්නවා. මොකටද මේ? එයාගේ දණිස් අමාරු හැරෙන්න. ඉතින් බේනවා. ඉතින් මැවිලා බේන්නේ මොකද? දරුවගේ අතින් රැස් විහිදිලා ඇඟට ඇවිදිලා දණිස් වටා කැරකිලා රවුම ගිහිල්ලා තේනවනේ. අමුතු දෙයක් නෑ. රියර්සල් මේ මොකටද මේ? අරූපාවචරයට. තේහෙනවද? ඕවාගේ නැහැදිච්ච වැඩ කරලා 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 හැට පැන්නාට පස්සේ ඇත් දෙක බියාගත්තට පස්සේ අර නටමුණ කොහොඩන් ටික දෝරේ ගලනවා. තේරෙනවද? එදින් තන් කියනවා අපි විතර VIP බෞද්ධයෝ නෑ. අරූපාවචර කියන්නේ එහෙම මනසෙන් හැදෙන රූපයක් නැතුව ශක්තියක් විදියට පිළිගන්නේ. තේරෙනවද? විශ්ව ශක්තිය කියන එකේ ඕන අද උදාහරණයට තියෙන හොඳම අරූපාවචර මේ මේ උගුල. තේරෙනවද? ඔය උපසකම් වලට ඉදිකම පහළ වෙන්නේ භවනා කරලා විශ්ව ශක්තිය පහළ වෙන්නේ. අර රිහසල් වල ප්‍රතිපද. තේරෙනවද? විශේෂයෙන් කියන්නේ රූපාවචර. මේකේ අරූපාවචර කියන්නේ දැන් අතන නම් රූපයක් තියෙනවා මනසෙන් හදපු රූපාවචරේ. ආලියේ කරි පොටියේ කරි තක්‍රදෙයියෝ හරි මහා බ්‍රහ්මයා හරි හදාගෙන ඉන්නවා. ඒතර රූපාවචර. ඒක දැකලා නැහැ කවුද? ඇහැට දකින්න පුළුවන් කෙනෙක් නෙමෙයි. බොරුවට හිතෙන් හදපු එක. රූපයක් නැතුව හිස්. දැන් අපි හිතමු මේ බිත්තිය තියෙනවා කියලා. බිත්තියේ පින්තූරයක් ඇඳලා සුදු බිත්තියක පින්තූරයක් ඇඳලා තියෙනවා. එතකොට මේ බිත්තියයි ඒ පින්තූරයයි මනසෙන් ගත්තොත් ඒක හරියට රූපාවචරයි. තේරුණානේ? දැන් අරූපාවචර වෙන්නේ චිත්‍රය නැතුව බිත්තිය විතරක් ගන්නවා. අන්න එක අරූපාවචරය.
මනසෙන් හදන විකාර. තේරුණ මෙම ඒ එන්නේ ටික තමයි දැන් තේරෙන්න ඕනේ. ඔය අරූපාවචර කියන එක මහා භයානකයි. නිවන එක්ක කිසි සම්බන්ධයක් නැහැ. රූපාවචර කියන එක නම් ඉතින් නිවන එක්ක සම්බන්ධයක් තියෙනවා කියන්නේ නිවනට සම්බන්ධයක් නැහැ. ප්‍රඥා ශික්ෂාවේ රූපාවචරත් නැහැ අරූපාවචරත් නැහැ. තේරුණානේ? ප්‍රතිපත්තාන්නේදී රූපාවචර ස්වરૂපය ආවොත් භාවනාව වැරදිලා. භාවනාව උපක්ලේශ වෙනවා. අරූපාවචරව නැත්තටම නැති වෙනවා. තේරුණානේ? ඒක මිනිස්සියෙකුත් නෙවෙයි ගා රමනුස්සෙ. ඒක හින්දා දැනගෙන කරන්න ඕනේ මේ. ප්‍රඥා ශික්ෂාවේදී සම්පූර්ණ කාමාවචර මානසික තත්ත්වයක් තියෙනවා. සමාධි ශික්ෂාවේදී තියෙනවා රූපාවචර මානසික තත්ත්වය. තේරුණානේ? ඒකින්ද බුදුහාමුදුරන්ට වටිනවා. ආලාර කාලාම වටිනවා. උද්ධකාරාම පුත්‍ර එච්චර වටින්නේ. තේරුණානේ? මොකද හේතුව? අරූපාවචර ධානය වලින් ධානලාභියට අමාරුයි දන්නේ නැත්නම් මේකෙන්නේ ඒකෙන් මෙහාට ගන්න. කාම රූපාවචර ධානය වලින් පුළුවන් කියලා ධර්මයේ දීලා රූපාවචර ධානය හතර තමයි සම්මා සමාධිය කියන්නේ. තේරුණාද? අරූපාවචර ධානය සම්මා සමාධියටයි තියෙන්නේ. ඒ ධානය වල අගය මුගක් ඉහළයි. මේ එතකොට සංසාර විමුක්තිය පන්නලා එයාට බෑ ඒකට එන්න. ඒ සිතේ එකඟකම වැඩි, හානි වැඩි. මොකද කය අහු වෙන්නේ නැහැ යාට. සතිපට්ඨානේ දෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම අහු වෙන්නේ නැහැ අරූපාවචර. තේරුණානේ? ඒකින්ද මේ භාවනාවේ පූර්ණ උපක්ඛිලේශයක් අරූපාවචරයි කියන්නේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. මහිලන්නේ ප්‍රමාණවත් ඉතින් තව මොනවහරි ලිව්වද දැන් මේක හොයාගන්න බෑ අර පරම ප්‍රශ්නත් එක්ක එකතු වෙලා තියෙනවා. තවත් බලන්න අන්තිර කියන ඔක්කොම දේ. තව මොනවහරි ලියලා තිබුණාද කවුරු හරි මෙතන පැටලිලා තියෙන්නේ? ලියලා තිබුණා. නෑ සංඥාව ශූන්‍ය වෙනවා කියන හතරවෙනි සංඥාවක් නැති වෙන්නේ නෑ. නේව සංඥා නා සංඥා කියන එකනේ හතරවෙනි ධානයේ. එතන එතනන් නේව සංඥා නා සංඥා කියන්නේ සංඥාවක් නැති වෙනව නෙමෙයි. සංඥාව ඇති ඇති වෙනව නැති වෙනව කියන එකේ මේ මොකක් හරි මේ ඔය කියන්නේ දෝලණයක් වෙන්නේ. එහෙම මිසක් එහෙම සංඥාව නැති තැනක මනෝමය පිහිටීමක් තියෙන්න බෑ. මොකද තණ්හාව තියෙන්න බෑ සංඥාව නැති වුණොත්. සංඥා නිදානානි ප්‍රපංච සංකා. තේරුණානේ? ඒ කියන්නේ ඔය රූපාවචර මානසික தත්ත්වයේ තණ්හාව ලගිනවා. අරූපාවචර මානසික தත්ත්වයේ තණ්හාව ලගිනවා. සමහර හාමුදුරු කිව්වට හරියන්නේ නැහැ. බුදුහාමුදුරු කියපු දෙයක් වෙන්න ඕනේ. සමහර හාමුදුරු කියන්නේ 아무ත හාමුදුරු ඉන්නවා දැන්. තේරුණානේ? ඒකද සමහර හාමුදුරු කිව්වා. හාමුදුරු කියන එක දැන් ගිහි ගාමනේ මම එනකොට මෙහෙ දැන් වෙනම අලුත් හාමුදුරු ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. තේරුණානේ? බැලුවම මේ නිකම්ම ගිහිවිල්ලා ඒගොල්ලෝ තාමුදුරනේ. ඒ හාමුදුරුව මොනවා කියනවද දන්නේ? තේරුම් මේවැ යංගිසේ ධම්ම නියාමයක් අනුව දිනවා. මං කිව්වා කවුරු හරි කෙනෙක් මේ රූපාවචර ධාන ලැබුවොත් ලැබෙන ඵලය මොකක් දහක් වෙනවා කිව්වේ. අහක් වෙන්න ඕනේ ප්‍රේමය. ප්‍රේමය හක් වුණාම ඒ අයගේ චර්යාව වෙනස් වෙනවා. තේරුම්හන්නේ? ඒ අය මාය රූපාවචර ධානය ගැන දේශන දෙන්න නම් එන්න විදියක් නැහැ. දැන් ඉතින් ඒවෙන් හොයාගන්න ඕනේ මේ මෙයා කියන්නේ මොනවද කියලා. ඔය කියන්නේ අපේ ආමුදුරු දන්නවනේ ධර්මී ඉගෙනගෙන තියෙන හින්දා ඔය කියන ඒවා පිළිගන්නේ නැහැ.
ගිහි විතරයි නේ පිළිගන්නේ. තේරෙනවද? ගිහියොත් නිකන් ගිහියෝ නෙමෙයි, අර සුදු කොටි වෙනිච්ච ගිහියෝ. කුලප්පුට දෙනවා. තේරෙනවද? මොකක් හරි කමන්නේ. ඉතින් එහෙම ධර්මයට සම්බන්ධ වෙන්න ඕනේ හරි හරි විදියකට. එහෙම නැතුණු වරදින ඕන. අරූපාවචර ධ්‍යාන වලින් නැගිටලා මේ 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 ත්‍රිලක්ෂණයේ හෝ විපස්සනාවකට යනවා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැහැ. අරූපාවචර ධ්‍යාන වලට ගිහිල්ලා සතිපට්ඨානයකට පිවිසෙන්න බෑ. තේරෙනවද? එහෙම එකක් නැහැ. ඒ කාමාව රූපාවචර ධ්‍යාන වලින් නම් පුළුවන් කියලා තියෙනවා. ඒකට හේතුව මම කියන්න ඕන මේ සතිපට්ඨාන වලදී යන සමාධියේ ඔයගොල්ලෝ ඕනනම් බලන්න. මම මේ වැඩි විස්තර කරන්න බෑ. ඉන්ටර්නෙට් වල ඇති කලහ විවාද කියලා සූත්‍රය සම්බන්ධව කියපු බණ පොතකට ගහලා ඇති. PDF එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ් පිටුවේ. ඒ කලහ විවාද සූත්‍රයේ මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ බ්‍රහ්මයෙක්මයි මේ ප්‍රඥාහන්නේ. බ්‍රහ්ම කියන්නේ ඒක රූපාවචර මානසික தත්ත්වයේ දියෙන්නේ පෑයට. එයා බුදුහාමුදුරුවෝ යහනවා ප්‍රඥා. ඔබ වහන්සේ දේශනා කරන ඔය දැන් සම්මා දිට්ඨිය තියෙන තැන මොන වගේද කියලා අහනවා ප්‍රශ්න. ඒ කියන්නේ ප්‍රශ්න වැලක් අහලා අහලා ඒ ප්‍රශ්න වැල මැදියේ සූත්‍රයේ තියෙන ප්‍රශ්න වැලයි. ඒ අන්තිමට එයාට ඕන ප්‍රශ්න අහනවා. ඔබ වහන්සේ කියන දැන් රූපාවචර මානසිකවත් නැති, කාමාවචර මානසිකත්වයක් නැති, අරූපාවචර මානසික තත්වයකුත් නැති ඔය සතිපට්ඨානේ වඩලා ප්‍රඥා ශික්ෂාව වඩලා ලැබෙන සම්මා දිට්ඨියේ ඔය පංචස්කන්ධයේ තියෙන නැත්නම් ඔය රූපීය සංඥා වලට මොකද වෙන්නේ? සංඥාව ගැන යහන්නේ. සංඥාවට මොකද වෙන්නේ කියලා එතන. බුදුහාමුදුර දෙනවා ඒකට උත්තරේ. ඒ උත්තරේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. න සංඥ සංඥී, න විසඤ්ඤ සංඥී, නෝපි අසඤ්ඤී, න විභූත සංඥී. තේරුණාද? න සංඥ සංඥී, න සංඥ සංඥී, න විසඤ්ඤ සංඥී, නෝපි අසඤ්ඤී, න විභූත සංඥී. ඒකේ තේරුම මෙතන ඔය කියන සම්මා දිට්ඨිය තුළ න සංඥ සංඥී සංඥාවක් ඇත්තේ නැත්තේ නෑ තියෙනවා. සංඥාවක් නැති වෙලා වෙන එකක් නෙමෙයි මේ. ඒක ඉතින් ඒක එක එක ගුණයක්. න සංඥානේ ඊගාවට මෙතන සංඥා විරහිත වෙලක් නැහැ. තේරෙනවද? ඒක සංඥාවක් තේරෙන්නේ මොනවා හඳුනා ගැනීමක් නැති තැනකත් නෙමෙයි සම්මාදිට්ඨිය තියෙන්නේ. හඳුනාගත්ත තැනකමයි සංඥාවක් තියෙන තැනකමයි. නෝපි අසඤ්ඤේ මේ මේක තියෙන්නේ ඔය මේ මේ තාපසේ ලබාගත්තේ අසඤ්ඤතලයේ තියෙන මානසික සංඥා ස්වරූපයක තුලවත් නෙමෙයි. කියන්නේ කාමාවචර ස්වරූපයට ආසන්නයි කියන්නේ. මොහොපිය ආසන්නයි. න විභූත සංඤී. මේක හරියට තියෙන්නේ විභූත. භූත කියන්නේ මහා භූත. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. මේ මහා භූත නැති තැනකත් නෙමෙයි මේ කියන සංඥාව තියෙන්නේ. මහා භූත වලින්ම හටගන්නේ. මොකද මේ සම්මාදිට්ඨි සංඥා. ඒවන් සමේතස්ස විභූත රූපං සංඥා නිදානානි ප්‍රපංච සංඛා. උන්නම් ওই ප්‍රමාණ බලන්න. තේරුණානි? නැත්නම් අර බුරුකාරයන්ට අහුවේ යෝන්මයි තියෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ අමුතු බණ. මොන බුදුහාමුදුරුවෝ සම්මාදිටියේ තියෙන දැන සංඥාව තියෙන ආකාරය. ඕක ඉගෙනගෙන සංඥාව ලබා ගන්න බෑ. ඔයගොල්ලන්ට ওই දීපු කමටහනම් මෝඩයා වගේ කරපුවම තේරෙන්නේ. තේරුණානි? ඒක තමයි ධර්මය. ඒක විස්තරේ බලන්න කිව්වොත් එතකොට මුගක් තේරෙයි පැහැදිලි මුගක්. හිස් තැනකට ගිහිල්ලා ඉඳින් නින්දට ගියා වගේ වැඩක් නෑ. ඈ නින්ද නෙමෙයි තමයි ඉඳින් නින්ද වගේ එක. තේරෙන්නේ? ඒක ඒක නින්ද නෙමෙයි, ඒක අරූපාවචරත් නෙමෙයි, රූපාවචරත් නෙමෙයි, කාමාවචරත් නෙමෙයි. ඕකට ඒකට කියනවා ධර්මයේ විදර්ශනා උපක්තිය. එහෙම නික්‍රාන්තිය කියන එකෙන් හටගන්නේ එකක්. දැන් ඕක වළක්වන්න තමයි ඕගොල්ලන්ට පණ යනකම් මං කිව්වේ එහෙම ඉන්න අය ඉන්නවා නම් ඒක භාවනාවෙන් ලැබෙන්න පුළුවන් දෙයක් ඉඳගෙන භාවනා කිරීම තුල. තේරෙනවද?
ඒක ගුරුවරුන්ගේ වැරද්දක් හින්ද වෙන එකක් නෙමෙයි, ගර්මිකාගේ වැරද්දක් හින්ද වෙන එකක්. ඒකට බැහැ වෙලා අර හොර නින්දකට යනවා. සිහියක් තියෙනවා ඒක. සීලල්පනාවක් තියෙනවා. නමුත් කාය වේදනා චිත්ත ධම්ම නැහැ. තේරුණානේ? ඕක ඔහොම උන හැටි කියනවා විදර්ශනා උපක්ඛිලේසු. ඒකට අහුවෙන එක නවතිනවා ඔය සක්මන. සක්මන වැඩි එක. ගන්න අරකට බැහි වෙලා පය ගණන් අරක දපා තියලා තියෙනවා වාමන රූපවල. තේරුණානේ? හිතේ හරියයි සුවයකුත් තියෙනවනේ. මොකද්ද? නිදාගත්තරම ඉන්නේ අර සුවයක් තියෙන. තේරුණානේ? මෙතන නිින්ද ගිහිල්ලා තියෙනවනේ. ඇහැ නිින්ද ගිහිල්ලා, කන නිින්ද ගිහිල්ලා, දිව නිින්ද ගිහිල්ලා, කය නිින්ද ගිහිල්ලා. මනසෙත් ඉතින් අර වෙනදා දාපු සෙල්ලන් නෑ මනසේ. ඒකත් නිින්ද ගිහිල්ලා භාගෙට. මනෝ ඉන්ද්‍රිය. ඕක තමයි විදර්ශනා උපක්ඛිලේසයක ලකුණක්. තේරුණානේ? ඔය ඔතන ඔය කියන තැන නෑ බුදුහාමුදුරු කියන ගුණය. අර කියන්නේ න සංඤසඤ්ඤේ, න විසඤ්ඤසඤ්ඤේ, නෝපි අසඤ්ඤේ, න විභූතසඤ්ඤේ කියන ගුණනේ. ඒ ගුණ තියෙනවා නම් එතන සම්මාදී. තේරුණානේ? ඔය කියන තැන නෑ. ඕක විදර්ශනා උපක්ඛිලේසය. ඒකට වැටෙනවා. වැටෙන එක අහක් කරන්න පුළුවන් ඉඳගෙන භාවනා කරන අයට සක්මනත් එකතු කරගුවා. හරියට. තේරුණා? ඒක දැනගෙන ඉන්න. ඉවර වෙලා නෙමෙයි අරකට ඇබ්බැහි වෙච්ච මිනිහා වරියක් දීගවන හාර භාවනා කරන්නේ කොහොමද? හාරක මස් කඩේට ගෙනියනවා වගේ. අරකට එච්චර ඇබ්බැහි වෙන්නේ. ඒක සුභයක් වෙනවා. ඒක තමයි විපක්ඛිලේසය ඇති. ඒක තමයි. ඒක තමයි උපක්ඛිලේසය කියලා කියන්නේ මේ. වෙන මොකක් හරි නෙමෙයි. නින්ද නම් ඉතින් උපක්ඛිලේසය යන්නේ නෙවෙයි. ඒක මානව හිමිකමයි. ඕක නින්ද ගන්න නම් භාවනා කරන්න ඕනේ නෑනේ. තේරුණානේ? දැන් මේක මේක ඉන්නේ භාවනා කරපු කෙනෙකුට හොඳට. තේරුණානේ? ඒක අරූපාවචරයක් නෙමෙයි. අරූපාවචරය කියන එක ඔහොම එකක් නෙමෙයි. ඕක කෙනින්ම විදර්ශනා උපක්ඛිලේසය. ඒකට හුරු වෙනවා කට්ටිය. ඊට පස්සේ හුඟක් කල් ගියාම ඒකට ඇබ්බැහි වෙනවා. ඕකට මොකවා එතන නෑ. සතිපට්ඨාන ගුණ නෑ. කාය වේදනා චිත්ත ධම්මත් නෑ. ওই මොන ගුණ ධර්මයක්වත් වැඩින්නේ නෑ. ඊට මෙහාදි තියෙන්න පුළුවන්. එතෙන්ට යනකම් කරන භාවනාව විපස්සනා ස්වරූපයක් තියෙන. අනේ මන්ද හිස්තැන් කියන ඒවා අතිපට්ටානයක නෑ. හිස්තැන් තේරෙනවනේ? ඕවා එක එක පණ්ඩිතයෝ වදනවා මේක ආරවයි කියලා. ඉතින් ඔය රික්තේ කියනවා එක එක ඒවා කියනවා. තේරෙනවනේ? ඒවා මේ බුදුහාමුදුරන්ගේ ධර්මයක ගැලපෙන ඒවා නෙමෙයි එකක්වත්. හැබැයි හින්දු ධර්මයක ගැලපෙන්නේ ඕවා. වේදාන්තවලවත් නෑ ඕ. අද්වේදාන්තවලවත් නෑ. මේ පිස්සු හදපු මේ වැරදිච්ච ඒවා හරි අත්කන හරි කියලා අදාළ නැත්නම් ඔය දැන් හින්දු අයගේ ඔහොම භාවනා නෑ. ඒගොල්ලන්ගේ එක්කෝ රූපාවචර, ඒගොල්ලන්ගේ ප්‍රධාන දේ රූපාවචර නැත්නම් අරූපාවචර. ඔය වගේ විලම්බීත නෑ. මේවා තියන්නේ ලංකාවේ එක එක පොත් කියවල බොරු කරනවා මිනිස්සු. ඒ අයගේ තමයි දී. මෙහෙම ලියලා සතිපට්ඨාන භාවනා ක්‍රමය පැහැදිලි කර දෙනු මැනවි. මගේ ගැටලුව පහත සඳහන් කරුවේ සතිය වැඩි වීම කයනුපස්සනාවෙන් ආරම්භ කරත් කයට වඩා සිත ප්‍රකට වන අවස්ථාවේදී චිත්තානුපස්සනාව තුළ දිය පවතී. නැතහොත් සිදිවිලි වල ඇතිවීම සහ නැතිවීම කරෙහි හියෙන් සිටිමි. මෙහි යම් වරදක් ඇත්නම් කරුණාවෙන් පහදා දෙන්න. මෙහි කිසි වැරැද්දක් නැහැ. නමුත් ප්‍රඥා දීක්ෂාවවත් නැති සමාධි දීක්ෂාවවත් නැති එන්නේ දීල දීක්ෂාව. මොකද මේ කියන්නේ එක කර හැකි හරකට. තේරුණාද? දැන් නිකන් බලන්නකෝ. දැන් ඔන්න හරකට උනන් වෙන දෙයක් මේක. එයි
සතිය වැඩිම කායානුපස්සනාවෙන් ආරම්භ කරා. කයට වඩා සිත ප්‍රකට වන අවස්ථාවේදී චිත්තානුපස්සනාව තුල නොව සිහිය පවතී. ඔන්න ඕකනේ කියන්නේ දැන් මෙයාගේ චිත්තානුපස්සනාව මොකද්ද? ඈ? හරකගේ චිත්තානුපස්සනාව. දැන් හරකටත් ඕකයි. දැන් හරක කල්පනා කරනවා දැන් ඈත තියෙන හොඳ තනකොළ. තේරෙන්නේ. තේරෙන්නේ. ඌ ඉන්නේ තැන ඉඳලා යන්න ඕනේ. ඌ ඉතින් යන්න හදන්නේ මං වැටෙන්නේ නැතුව යකි ඉක්මනින් අර තනකොළ ටිකට යන්න ඕනේ කියලා හරියට බලලා එරෙන්නේ නැති තැනක අඩිය දිනනවා කියලා හිතාගෙන පටන් ගන්නවා යන්න. ටික වෙලාවක් යනකොට ඌට ඒක මතක නැහැ. තේරෙන්නේ. මතක නැතු ගින් හැබැයි ඌට මතක් වෙන්නේ නැහැ ගෙදර ඉන්නේ ගේ දොරව හලා දාවේ නැත්නම් ගාල වැහුවද ඒව මතක් වෙන්නේ හරකට. තේරෙන්නේ නැත්නම් අද පැටියට කිරි දීලා දාවේ ඒක මතක් වෙන්නේ නැහැ. තේරෙන්නේ. එහෙම කොහොම මතක් වෙන්නේ? අහේ අරක අමතක වෙනවා. හරියට යන්න ඕනේක අමතක වෙනවා. අඩිය දින විදිහ අමතක වෙනවා. ඌට යන්න ඕනේ ඉස්සෙල්ලා හිතන්නේම තමයි යන්නේ. අමතක වෙලා අර කණේක ලොකු වෙනවා. කණේක වෙන අර හතන පොළොල ගිරි රහ හොඳ කම ඌට ඒව ගැන හිත හිතා යනවා. දැන් ඕක එතකොට හරකටත් වැඩෙන්නේ නැද්ද චිත්තානුපස්සන නව විදිහට? ඈ වැඩෙන්නේ බෑ. ඉතින් ඕන සතෙකුට වැඩිනවනේ ඕක ඉන්න. කකුල් තියෙන සතෙකුට බල්ලට වැඩෙනවා. එහෙම චිත්තානුපස්සන බුදුහාමරගේ ධර්ම වෙන්නේ නැහැ මේ හිතෙන් බොරුවට හදාගත්තා. තේරෙනවනේ. හිතේ දේවල් ගැන හිත හිතා ඉන්නේ චිත්තානුපස්සනාව කියලා එකක් නෙමෙයි කියන්නේ. මෙහෙම යන්න බෑ චිත්තානුපස්සන. ඕගමනේ ඉතින් අර මං කියමේ අර ඉස්සෙල්ලත් කරේ. හිතනේ වගේ හිත හිතා ඉන්නේ එකනේ. ප්‍රය සැලසුම් හදනවා කියන්නේ ඒකනේ. තේරෙනවනේ. අනාගත සැලසුම් හදන්නේ එතකොට ඒක චිත්තානුපස්සනාවද? නෑ එහෙම එහෙමනම් මෙහෙම වෙන්න ඕනේ. මේ විදියට ලියලා හරියන්නේ නෑ. තේරුණානේ? බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකද්ද? නිවන් දකින්න ඕන නම් කාය වේදනා චිත්ත ධම්ම වඩන්න. තේරුණානේ? එතකොට කාය වේදනා චිත්ත ධම්ම වඩනවා කියන්නේ ඒක තමයි කාය අනුපස්සනාව, වේදනා අනුපස්සනාව, චිත්ත අනුපස්සනාව, ධම්ම අනුපස්සනාව කියලා ගන්න. තේරුණානේ? දැන් ඕක පටන් ගන්න බෑ මනෝ ඉන්ද්‍රිය හරහා කාටවත්. මනසේ ඒ වදිහා බලා ඉඳලා මොකක් හරි කරා කියන එක සතිපට්ඨානයක් වෙන්නේ නෑ කවදා. දැන් කාට හරි මෙන්න මෙහෙම කර හැකි. දැන් ඔයගොල්ලෝම දැන් කියා දුන්නේ ආනාපාන සති භාවනාව හරි හරියට කරොත්. වැරදුනොත් ආනාපාන සති භාවනාවේ අර අර කියන මොකවත් තේරෙන්නේ නැති දැනකට ගිහිල්ලා වැඩක් නෑ. එතනින් එහා භාවනාවක් නෑ. තේරුණානේ? දැන් අර සක්මන් භාවනාව කරනවා ආධුනික මට්ටමේ. ඒක හරියට කරොත් මොකද වෙන්න ඕනේ ඉස්සෙල්ලම? අර ඉස්සෙල්ලම කමඨහනට අදාලා කායික කොටස ධාතු ස්වરૂපයකට තේරෙනවා. තේරෙන්නේ? ඒ ධාතු ස්වરૂපය එන්නේ එන්න කයි තව තව කරන්න කරන්න මොකද වෙන්නේ? ව්‍යාප්ත වෙනවා. ඕක ඉතින් අවුරුදු ගානක් කරන වැඩක් වෙනවා. තේරෙන්නේ? එහෙම වෙලා ඊට පස්සේ සමහර විට කයෙන්ම වෙනවා ධාතු ස්වરૂපය. කියන්නේ ධාතු වල ಗುಣ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ කම්පන චංචල බව තේරෙන්නේ නැහැ. ඒ කම්පන චංචල හින්දා හටගන්නේ වේදනාව තේරෙනවා. ආන්නේ වේදනාව අනුපස්සනවා. නැතුව මේ වෙන වෙන ඒවා කරලා හරියන්නේ නැහැ. මේ ධාතු එක්ක යන්න වෙනවා කයි. ඒ චිත්තානුපස්සනාව කියන්නේ ඒ ධාතු ගුණයක් තේරෙන හැමතැනදීම සිතක් හටගන්නවා. අන්නේ ඒකේ ඒ සිතේ ස්වરૂපය අර විදිහට සතියට අහු වෙනවා. ඒක තමයි චිත්තානුපස්සනාව. ඕනම සිතක ධම්ම අහු වෙනවා. ඒ ධම්ම කියන්නේ සිත තුල හටගන්නේ.
එහෙනම් කයෙන් එන රිදී ධම්මමයි ඉස්සෙල්ලක් තේරෙන්න ඕනේ. තේරෙනවනේ? නැතුව මේ කල්පනා කරන ඒවා මතක් කරන ඒවා හිතන එක බ්ලෑන් කිරීමයි. ඒක හරියන්නේ නැහැ. ඔය ටික කයෙන් සම්පූර්ණ ඉවර වුණොත් කවදා හරි නිරායාසයෙන් අනික් ඉන්ද්‍රිය වලට මේක යනවා. එයා එතකොට එයා ගන්නෙ නැහැ විදින් විත කයත් තේරෙනවා අරකට තේරෙනවා. මෙහෙම ඒවා කරන්න බෑ නේද? තේරෙනවනේ? අර ගමන යන්න ලේසි නෑ. මුල හැදෙන්න ඕනේ ගොඩක්. නැත්නම් රතිපට්ඨානය නෙමෙයි. සිතවිලි දිහා බලා හිටියට නිවන් දකින්න බෑ කාට. එහෙම ධර්මයක් නෑ. එතකොට ඒක දැන් මේකෙම කියනවනේ මුලින්ම රත්නේ ආහන විදිහෙම දේනවා රතිපට්ඨාන භාවනා ක්‍රමය පැහැදිලි කරු දෙලම නෙමෙයි. මේ කියන්නේ එහෙම එකක් මෙච්චර කල් කරන්නේ නෑ. ඔය ලියපු එක තමයි කරන්නේ. තේරුණානේ? නෑ නෑ රතිපට්ඨානෙ කියන්නේ අර වගේ මොකක් හරි දීපු කායනුපස්සනාවේ දීපු කමඨාන ආනාපානෙ වුණක් කමන්නේ නෑ. නැත්නම් ඔය සක්මන හරි ඒක ප්‍රගුණ කිරීමෙන් මේ ගුණ ගන්න ඕනේ. නැතුව හිතල ගන්න ගියොත් භාවනාවන්නේ ඒ වැරදි. එතකොට මේක කරන්න යන්න නැතුව පුළුවන් තරමින් කමඨාන ප්‍රගුණ කරන්න තමයි. එතකොට ඉස්සර ගත්තේ මහන්සිය මේකට උදව් වෙයි. එද හරියනවා ඉක්මනින් එතන. මේක තමයි ප්‍රමේ. තව එතකොට ගැටලු තියෙනවද? ඈ? ඒක ඉතින් එතෙන්දි හිතන්න බෑ. මැරෙන්න කලින් බේර ගන්න දඟලන එක නම් කරුණාව. මැරුණම හොඳයි කියලා දැන් මැරුණ එක හොඳයි කියලා සිතුවිල්ලක් එන එකද? නෑ ඒක තනි කරම අකුසල්. මොකද සතෙක් හරි මැරෙන එක හොඳයි කියන හිතවිල්ල එන්න බෑ. තේරුණානේ? මරණ එක හොඳයි කියන්න බෑ කාටවත්. මොකද හේතුව එහෙම මැරණ එක නරකයි කියන්නත් බෑ. දැන් මැරණ එක නරකයි කිව්වත් වැරදි හොඳයි කිව්වත් වැරදි. මොකද හේතුව? මැරණ එක පාලනය කරන්න පුළුවන් ජගතෙන් නැති හින්දා. තේරුණානේ? දැන් මේ මැරිච්ච ඒවාට ඒක නරකයි හොඳයි කියයි හිටියා කියලා කාටද වෙන යහපත? මොකද එයාගේ මරුණා ඒකට ඔහොම වැඩි නම් මොකෙක් හරි මරුණාම අනේ හොඳයි කියලා හරි අනේ නරකයි කියලා හරි කොච්චර හරි හිතෙනවා නම් ටීවී බලන කොට ඔය අතිපට්ඨානේ කරන්න යන්න එපා. තේරුණානේ? මාස දෙක තුනක් මරණානුස්සතිය වඩන්න. එතකොට එහෙම හිතෙන එක. තේරුණානේ? දැන් තව එකේ මරුණොත් ඒක හොඳයි කියලා හිතෙනවා නම් ඒක නරකයි කියලා හිතෙනවා නම් ඒක එහෙම හිතන මිනිහාගේ මරණය ගැන දැනුම් ආඩු කම නේද? මරණය කියන්නේ යථාර්ථය දන්නේ නැති හින්දා නේද අපිට එහෙම හිතෙන්නේ? ඔහොම ප්‍රශ්න තියෙන අයට ඉස්සෙල්ලා කියනවා ඔය සතිපට්ඨාන මේ භාවනාවට ගලින් මරණානුස්සතියත් වඩන්න. එහෙම කරපුවා හරි. ඈ? ආ. කනෙන්ද ඒවායේ කයේ ධාතු ස්වරූපය
දැන් එහෙම ඒ ඒවාට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එතන සතිපට්ඨානෙ තියෙනවා. දැන් එහෙම මං කියන්නේ අර නිකන් අර අර මොකවත් තේරෙන්නේ නැති තැන ඉන්න එක සතිපට්ඨානෙ යන්නේ. ඔය වගේ එකක් තේරෙන තැන සතිපට්ඨානෙ තියෙනවා. හැබැයි සතිපට්ඨානෙ පවත් ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ඒ දැනෙන එකට ඇලෙන ගැටීමකුත් නැතුව ඇලීමකුත් නැතුව හුදු අනුන්ගේ දෙයක් විදිහට නිරීක්ෂණය. එතකොට ඒක සතිපට්ඨානේ. කාය එතන තියෙනවා කාය වේදනා චිත්ත ධම්ම. ඒ කය තුලනේ මේක හටගන්න. ඈ? අනේ දැන් අතනින් නවතින්න ඕනේ. ඔව් ඒකෙන් එහා අර මොකවත් තේරෙන්නේ නැති තැන සතිපට්ඨානෙට අදාළ නැහැ. එහෙමනම් හරියට ඉන්දුවොත් අපි හිතමු ඒ වගේ තැනක් ආවා කියලා. ඒක ඉදිරියට කය තේරීගෙන ඉන්නවා නම් ඒ තේරෙන හැම මොහොතෙම සතිපට්ඨානයක් තියෙනවා. අර තේරිච්ච නැති කාලේ නෑ සතිපට්ඨානක ගුණේ නෑ භාවනාවක් නෑ එතන. එතකොට දක්ෂ වෙන්න ඕනේ ඒ වගේ අර නික්‍රාන්තියකට නැත්නම් ඒ වගේ ගුහාවකට අහුවෙන්නේ නැතුව ඒ කාලේ බේරගන්න නේසිම විදිහ තියෙනවා. දැන් Tamanට තේරෙනවා නම් ඒ වගේ විකෘතියකට යන්න ලක්ෂණ තේරෙනවා නම් ඒ තේරෙන වෙලාවට මේ ඔය අත වගේ භවනා හෙලවෙන්නේ නැතුව ඉන්නේ නැතුව භවනාවේ නැගිටින්න ඕනෙත් නැහැ. ඒ ආසන්න වෙන්නකොට කල්පනාවෙන් ඉඳලා මේ අතේ ඇඟිලි වගේ දෙයක් මෙහෙම දිගාරින්න නවන වගේ කායික ක්‍රියාවක් කරනවා. එතකොට අර විකෘතියනේ යන්නේ. මොකද ඒකට පුරුදු වුණොත් ඇබ්බැහි වුණොත් භවනාම කඩාකප්පල් කප්පල් ගන්නවා. වා කියන්නේ. ඊට පස්සේ ඒක ඇතුලේ ඊට පස්සේ අර සිහින ලෝකයකට උනත් යන්න පුළුවන්. ඊට පස්සේ මහා බ්‍රහ්මයන් උනත් ඕක ඇතුලේ පේන්න පුළුවන්. තේරුණා නේද? මොකද ඕවා බ්‍රහ්ම මායම් එතකොට එන්නේ. දැන් කාම මායම් නෙමෙයි. ඊටාම දරුණු. ඒ කියන්නේ ඕන කෙනෙක් අහු වෙනවා. දැන් කාමයන් වලට නම් දැන් සාමාන්‍ය ඔය කියමන තියෙන කාමයන් වලට වැඩියෙන් අහුවෙන්නේ පිරිමි. බ්‍රහ්ම වායන් වලට එහෙම නෑ. ගැහැණු කෙනින් දෙකම අහුවෙන්නේ. තේරුණා? කාම ලෝකයේ තියෙන මායන් වලට වැඩියෙන් අහුවෙන්නේ පිරිමි කියනවා. ඒකම මනුස්ස ගමේ ලක්ෂණයක්. ඇයි ඒක ඇත්තක් මමනේ කියන කතා නෙමෙයි මේවා. ත්‍රිපිටකෙත් තියෙනවා මේවා. වමුණු කියවුවා. ඇයි කාම වායන් වලට පිරිමි අහුවෙනවා කියන්නේ. මෙනි 64 මායන් කියන්නේ ගැහැණුලා. දැන් මායම කියන්නේ ඕකනේ. තේරුණානේ. නමුත් බ්‍රහ්ම මායන් වලට එහෙම ભેදයක් නැහැ. ගැහැණුත් අහුවෙනවා පිරිමිත් අහුවෙනවා. ඒ කියන්නේ මහා බ්‍රහ්මයා වැහෙනවා ගැහැණුවා එළත් වැහෙනවා පිරිමියා එළත් වැහෙනවා. ඕස්ට්‍රේලියාවම ගිය දිනකට වැහෙලා. සත්‍ප්‍රදීය ඥානි වයරත් දැහෙනවා පිරිමි වයරත් දැහෙනවා. ඒවා ඔක්කොම බ්‍රහ්ම මාය. කාම මායන් නෙමෙයි. දැන් කාම මායන් ඉතින් ගුරුවරු වෙහෙන වෙලක් ඇහෙට. දැන් අන්න අර අරය ළමයා හොඳම ගුරුවරයා. ඒ කාම මාය. දැන් බුදුහාමරගේ ධර්මයේ එහෙම නැහැ මොකක්වත්. තේරෙනවද? කොහොම කරත් එකම දේ. නෑ හොල විතරයි හොඳ දේ කියන්නේ කියලා එහෙම වෙන්න බෑ. එහෙම එකම ධර්මයේ කියනවනම් එකම එහෙම වෙන්නේ නෑ. ඉතින් ඔන්න ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ හැමතැනදී. අන්න ඒක වැදගත්. ඒක භාවනාවෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ දෙයක්. මම ඒ පිළිබඳව විස්තරයක් දැන් නෙමෙයි හවස දේශනාවට කරන්න. මේ භාවනාවේදී අනික් වනුවේ සමත භාවනා ඔය හිස් තැන ඉන්නේවා ඒවා මේ සතිපට්ඨාන භාවනාවෙන් ලැබෙන ගුණ නෙමෙයි. ඒ භාවනාවෙන් හින්ද ලැබී එක එක වලවල්. තේරුණානේ? දැන් මේ සතිපට්ඨාන භාවනාවේදී යන ක්‍රමයක් තියෙනවා. ඒකේ බාධක ටිකක් තියෙනවා. බාධක කියන්නේ ඒවා හඳුන ගන්න ඕනේ. මුගක් ඒවා දැන් ඔය කියන එකත් එහෙම එකක්. ඔක භාවනාවේ ගුණය. නමුත්
ඒක ලැබෙන භාවනා කරන කෙනාට ලැබුණම හිතන්නේ ඒක නරකක් විදියට. තේරුණානේ? ඒ ගුණය, ඒකේ ගුණය දැනගන්න ඕනේ. ගුණයෙන් ප්‍රයෝජන ගන්න දැනගන්න ඕනේ. ඒ ටික මම හිතන්නේ මම හවස වෙන බණක් නොකිය ඔයගේ කරුණු ටික කියන්න බලන්න. එතකොට ප්‍රායෝගිකව Tamanට තියෙන රන්න හුඟක් ඒවට මේ මේ මේවා මේ භාවනාවේ භාවනාවේ පිළිහිම් නෙමෙයි, භාවනාවේ නරක වෙලත් නෙමෙයි, කරන විදිය වැරදිලත් නෙමෙයි, මේව ගුණ කියලා තේරෙන්නේ. තේරෙනවා නේද? ඒ ටිකක් පැහැදිලි කරලා දෙන්න බලන්න. ඒක තමයි හොඳ. එහෙමනම් 2:07 වෙලාව අපි ගිලම්පස්සේ මාරගෙන 3ට හම්දුර 4ට ඉදිරියට කරපන්. 3ට නැවතෙන්නේ. මම ඒ ටික පැහැදිලි කරලා දෙන්න. එහෙනම් හැමදාම තිරුවන් සරණයි.